විශාල වෙනස්කමක් අපිට දකින්න හැකියාවක් ලැබෙනවා. මොකද එතුමාගේ දෙවුරුන් දීම මම හිතන්නේ මේ රටට තාම ආදර්ශයක් හිටපු අයටත් ඉදිරියට එන්න ඉන්න අයටත් පාලකයන් වශයෙන්. මොකද විශාල වශයෙන් වේහිදම් කරලා ඊළඟට අනවශ්‍ය සැරසිලි කරලා නැටුම් ගැයුම් වැයුම් කරලා ඒ කිසිවක් නැහැ එතුමා. ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා ඒ කළ යුතු ආගමික වතාවත් ආදී සිද්ධ කරලා යාති අමතල විනාඩි 20ක් පමණ කාලයක් තුන සියල්ලක්ම අවසන් කරා. මම හිතන්නේ මේ අපේ ලංකාවේට නිදහස ලැබුණට පස්සේ පත් වෙච්ච එකම රාජ්‍ය නායකයා ප්‍රධාන එතුමා තමයි ඒ ආකාරයට ක්‍රියා කරන්නට යෙදුනේ. ඒක රටට ජනතාවටත් ආදර්ශයක්. ජනතාව බලාපොරොත්තු වෙන දේ මුලින්ම එතුමා ඔප්පු කළා. මේ රට අපි ඉස්සෙල්ලම ගොඩ ගන්න ඕනේ කියන එක. ඉතින් ඒකට ආදර්ශයක් දුන්නා එතුමා. ඉතින් අපිට අණ්ඩ කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා බවටපත් වෙලා ඉස්සෙල්ලම දීපු ආදර්ශය තුලින් අපිට පෙනී යනවා එතුමා ප්‍රධාන පිරිස මේ රට අනිවාර්යයෙන්ම ගොඩ ගන්නවා කියලා. ඉතින් අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඒකයි. අපි බලාපොරොත්තුවත් ඒකයි. ඉදිරියේදී අපි එතුමාගේ ක්‍රියාකලාපයේ යහපත් වේ ඉෂ්ටහිත කළොත් අපි දෙන්න පුළුවන් උපරිම සහය එතුමාට මේ රට ගොඩ ගන්න අපි දෙනවා. අපිට අවශ්‍යතාවයක් තිබෙන්නේ අනාගත પરම්පරාවට රටක්. නිකන් මුඩු රටක් නෙමෙයි. සම්පෝෂිත රටක් අපිට අවශ්‍ය වෙන අපේ ජනතාවට. හැදෙන වැඩෙන પરම්පරාව ගැන වැඩිහිටිය කිසිම විශ්වාසයකින් නෙමෙයි හිටියේ. නමුත් අද හැම කෙනෙකුටම විශ්වාසයක් ඇති වෙලා තියෙනවා රට ගැන. ඒ වගේම අධ්‍යාපනය ගැන, සමාජීය කටයුතු පිළිබඳව, දේශපාලන කටයුතු පිළිබඳව, ආර්ථික කටයුතු වෙන මේ හැම දෙයක් පිළිබඳව විශේෂයෙන්ම විශාල ආදර්ශයක් එතුමා අපිට අද ලබා දුන්නා. ඒ වගේම නිරාගමික කියන ලේබලය ගහලා එතුමා සමහර උදවිය විනාශ කරන්නට හැදුවා. නමුත් ජනතාව ඒක පිළිගත්තේ නැහැ. විශේෂයෙන්ම බෞද්ධ ජනතාව ඒක පිළිගත්තේ නැහැ. ජනතාවට අවශ්‍යතාවය තිබුණේ රටට වැඩක් කරන්න පුළුවන්, ඒ වගේම විදිරි දැක්මක් දකින කෙනෙක් රටේ නායකයා වෙනවා දැකීමයි. ඒ නිසා තමයි අණ්ඩ කුමාර දිසානායක මැතිතුමාට කාගේ ප්‍රසාදය ලබා දුන්නේ, කවුරුත් මනාපේ ලබල දෙල එතුමා ජනාධිපති බවට පත් කළේ. ඉතින් දැන් අපි හැම කෙනෙකුගේම විශාල වගකීමක් තියෙනවා. දැන් දේශපාලන එතනින් ඉවරයි. අණ්ඩ කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පළවෙනි රාජාසන කතාවෙන්ම එතුමා ඒක අපිට පෙන්වුම් කළා. අපි ඔක්කොම එක්කවෙමු, මේ රට ගොඩ නගමු කියන සංකල්පය එතුමා ඉදිරිපත් කරා. ඉතින් අපි හැම කෙනෙකුගේම වගකීම මේ අවස්ථාවේ එතුමාට ඒ සංකල්පය යහපත්ව ඉෂ්ටසිද්ධ කරගන්න, අපේ අනාගත પરම්පරාවට රටක් යහපත් රටක් හදන්න, සුඛිත මුදිත යහපත් රටක් හදන්න එතුමාට ශක්තිය ලබා දීලා අපි කවුරුත් බලාපොරොත්තු වෙන මේ රට ගොඩනගන්න කටයුතු කරමු කියන එක විශේෂයෙන්ම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම ආගමික නායකයින් ભેදයෙන් තොරව ක්‍රියා කරන්න ඕනේ. ඒ වගේම උගත් බුද්ධිමත් හැම කෙනෙක්ම ඒක රාශි වෙලා ක්‍රියා කරන්න ඕනේ. අපිට නැත්නම් මං හිතන්නේ මින් පිටතරව අපිට මෙතුමා හැර තවත් කෙනෙක් මේ රට ගොඩ ගන්න ඉන්නවා කියලා අපිට හිතන්න බෑ. එහෙමනම් අපි කවුරුත් ඒක රාශි වෙලා මේ රට ගොඩ නගමු. ගොඩනගලා අපි අපේ ඉදිරි પરම්පරාවට යහපත් රටක් සකස් කර දෙමු කියන අදිෂ්ඨානය ඇති කරගන්න කියන එක විශේෂ මේ අවස්ථාවේ සිහිපත් කරනවා.